පෙරටුගාමි සමාජවාදී පක්ෂය බිහිවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමග ඇතිවෙච්ච යම් කිසි මතවාදී අරගලයකින් පස්සේ. මං හිතන්නේ මං නිවැරදි. ඒකම දැන් සෑහෙන කාලයක් වෙන්නලා දෙපැත්තක දේශපාලන කටයුතු වල නියැලුණා. හැබැයි සමාජය එන්න එන්න තමන්ගේ දුක්ඛිත භාවයෙන් අගාධයටම වැටෙනවා. මිනිස්සු ඒ ජීවත්වීමේ අපහසුතාවලින් පීඩාවට පත් වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණත් පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් යම් කිසි දේශපාලනික එක්වීමකට ඉඩක් තියෙනවද? ඒ පිළිබඳව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මොකක්ද මතය? අපි හිතන්නේ එහෙම දේශපාලන වශයෙන් පක්ෂ දෙක එක්වීමකට ඉඩක් නැහැ. මොකද වෙනස් ප්‍රතිපත්ති, වෙනස් දේශපාලන වැඩපිළිවෙල. ඇත්තටම ගත්තොත් එකිනෙකට පරස්පර දේශපාලන වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති තියෙනවා. මුළුමනින්ම වෙනස් ඒක. ඒක අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන් ඕනනම් මේ වන විට ජාතික ජන බලවේගයේ නායක නායිකාවන් පවසමින් සිටින දේවල් සහ ඒ මාතෘකා සම්බන්ධයෙන් අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ පවසමින් සිටින දේවල්. එහෙම වෙන්නේ නැහැ. නමුත් පොදු අරමුණු වලදී, පොදු ප්‍රශ්න වලදී, විශේෂයෙන් ජනතාව සමාජයේ මූණ දෙන ප්‍රශ්න වලදී එකතු වෙලා වැඩ කිරීම සම්බන්ධ අපේ කිසිම දෙගිඩියාවක් නැහැ. ඒ එක්සත් ක්‍රියාමාර්ග සඳහා අපි ජනතා විමුක්ති පෙරමුණටත් අවස්ථා ගණනාවකදී වරින් වර ආරාධනා කරලා තියෙනවා. ඒසයි ඉදිරියේදී වුණත් එන ආර්ථික තලයේ වෙන්න පුළුවන්, දේශපාලන තලයේ වෙන්න පුළුවන්, සමාජ සංස්කෘතික තලයේ වෙන්න පුළුවන්, ජාත්‍යන්තර දේශපාලනික අදාළ තලයේ වෙන්න පුළුවන්, පරිසරය සම්බන්ධ තලයේ වෙන්න පුළුවන්. ඒ කුමන තලයක හෝ පොදු අරමුද, පොදු ප්‍රශ්න, මහා ජනකායන් මූණ දෙන අරබුදෙද්දී ඒවට මූණ දීම සඳහා පුළුල් සමගියක් ගොඩනගා ගන්න එක්සත් ක්‍රියාමාර්ග වලට යන්න අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒ අපේ ප්‍රතිපත්ති, අපේ වැඩපිළිවෙල, අපි ඒක කිසිසේත් පරදුවට තියන්නේ, ඒක උකසට තියන්නේ කවුරුත් එක්කවත් එකතු වෙන්නේ. නමුත් ඇති වෙලා තියෙන ව්‍යසනයන් ඉදිරියේ තනියෙන් අපි කාටවත් මේව ජය ගන්න බැරි නිසා පොදු ක්‍රියාමාර්ග වලට එක්සත් වෙන්න අපි කවදත් ඒකකතාවයක හිටියේ, දැනටත් ඒකකතාවේ වෙනසක් වෙලා නැහැ. අපි දැනටත් අඛණ්ඩව උත්සාහ කරනවා වාමාංශිකව විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදීන්, ප්‍රගතිශීලීන් මේ සියලු දෙනා සමග යම් එක්සත් ක්‍රියාමාර්ග හරහා සමාජයට ජයග්‍රහණ හිමි කර දෙන්න පුළුවන් ද කියලා.